වඳුර මධ්‍ය විද්‍යාලයේ මෙම අවස්ථාවේ ඉල්ලීම් කරපු ආසන්න ළමයා දැන් ඉන්නේ තාම ගෙදර. ඉස්කෝලේ විද්‍යාපතිතුමාගේ කාමරේ ඉඳගෙන බැලුවොත් ඒ ළමයා ඉදිරිය සෙල්ලම් කරන තාම බේර විද්‍යාපතිතුමා. මම කියන්නේ කියනවා ඔය ඒ ඔහු අරගෙන නැහැ තාමත් මම දන්නේ මොකද හේතුව මම කියනවා ඔහුට එම දරුවාගේ නිවසේ ඔක්කුවක් නැත්තම් මේ දරුවෝ ඉස්කෝලේ යන්නු නැද්ද? තරමන්තුමා ඕකේ බරපතල ප්‍රශ්නයක් තියෙන හැමදාම දින ප්‍රශ්නයක්. හැබැයි අපි මේ අධ්‍යාපන බලධාරීන්ගෙන්ට කිව්වේ හැම අපි සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුම දැන් විදුවල්පත්තුමා හරි කවුරු හරි දන්නවනේ මේ දරුවා ඉන්නේ මෙතන කියලා. ওই චක්‍රලේකටම යන්න නැතුව මානුෂීය කල්පනා කරලා උදව් කරලා දෙන්න. මෙතන මුදුමේ කවුද කොට්ටාස සෙක්ෂන් එකේ? ඒක වයිදලේ ওই චක්‍රලේකල වෙනස් වෙන්න ඕන. අපි ඒක යවන්න චක්‍රලේකල වෙනස් කරන්න කියන අර මානුෂීය කල්පනා කරලා ඇත්තටම ඒක ඒ උදව් කරලා දෙන්න අපිට. ඒක හැම විශ්ෙම මේ ඔප්පු බලන්න යන්න එපා. අගේ නිලධාරීන්ට මේකට මේකට උත්තර කියන්න ඕන. මම අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛනයට පරිමාණව කිසිම ළමයෙක් කාර්යයක් නැහැ. ඒකේ තියෙන්නේ පදිංචි යනුව ගන්න 150 සමත් ප්‍රතිශත සංඛ්‍යාවේ 125 කාර්ශීෂ පදනය 115 සහෝදර පදනය රාජ්‍ය සේවක යන්ගේ ස්ථාන වාර පදනය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවකයන් නිලධාරීන්ගේ පදනම 104 ඊගාට විදේශ පදනම 101 මේ පදනම අනුව තමයි ශිෂ්‍යයන් ඇතුළත් කරන්නේ. ඊගාට පදිංචි පදනම ගැන කතා කරනකොට මූලික වශයෙන් තමන්ගේ නමට හෝ කලස්ත්‍රයාගේ නමට සින්නතර ඔප්පුවක් තියෙනවා නම් අවුරුදු පහක් පරණ නම් ඒක කොරිම ලකුණක් වෙනවා. පහට අඩු නම් වසර ගාන අඩු ඒක ලකුණු අඩු වෙනවා. ඔය කියන ශිෂ්‍යයාට වෙලා තියෙන්නේ එයාගේ ඔප්පුව වසර පහක් පරණ නැහැ. ඒක පත්තිරුවෙන් ප්‍රකාශ වෙනවා, ඔප්පුවෙන් ප්‍රකාශ වෙනවා. ඉතින් ඒකට මට ලකුණු දෙන්න බෑ. ඒක චක්‍රේකනේ කියන සත්‍යයි. ඉතින් චක්‍රේකනේ අභිභාව මට කටයුතු කරන්න බෑ. නමුත් ඔය ගත්තයි කියන පදනමේ යම් යම් පුරප්පාඩු ඇති වෙනකොට ආශිෂ ලේකණෙන් ඒ ළමයි ආවෙ නැතොත් වෙනත් ජාතික පාසලකට වෙනත් වතුර විශ්වවිද්‍යාලයකට දැන් ඒ දරුවා ජාතික පාසලකට දානවා නම් අපැහැදිලිවම ඊගාට ඒ අපැහැදිලි ඇති වෙන ප්‍රමාණය අනුව පොරොත්තු ලේකණේ ළමයි ගන්න. විද්‍යාපතිතුමා ඒ දරුවාගේ පදිංචිය කොහෙද? පදිංචිය මේ කියුවේ ඉන්නේ තමයි ස්කෝල් එකේ නේද? දේ ඔබතුමාගේ ඔබතුමා මේක තමයි උඩ ඉන්නකෝ දැන් මේවායි දැන් ඔබතුමා දන්නවනම් ඒ දරුවගේ අදින්චිය ඉස්කෝලේ පේන දුවේ කිය චක්කලේක මවතුනද පොඩි කා ගන්න මං හිතන්නේ ඔබ නෑ ඔය දරුවා ගත්තර ඔබතුමාට කවුරක් ප්‍රශ්න අහන්නේ නෑ නේ නෑ 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 ඔබතුමා මෙහෙමයි දැන් ඔබතුමා මංගියර මුතුමා විතර නෑ අපි කවුරු බැන කරන්නේ කියලා මම දැන් චක්ලේකම චක්ලේකේ තුනට අපි හරිද සාක්ෂි දන්නවා අපි කරන්න හරි දෙයක් කියලා ඒක ක්‍රියාත්මක කරන්න මම මේ කියන්නේ මේ සාමාන්‍ය වැඩ කරන්න ඕන විදිය චක්ලේකේ තියන්න පුළුවන් නම් දැන් ඒ දරුවට ඔක්කො නැත්නම් නම් පොඩි එක ඉන්නේ ස්කෝලේ තේන දෙමාන එක නම් ඕක ඔබතුමා අරගෙන කවුරුක තුසාවියන්නේ ඔය ප්‍රශ්නේ ඔබතුමා ඔබතුමා මේ වගේ ස්ථානවල පහතුර වත්තේ නැතුව දරිද සාක්ෂියට එකඟව ඌේ දුරනම් ළමයා ඉන්නේ ක්‍රමවේදය කදලා ගන්න මට මම නම් වඳුන විද්‍යාලේ එක ළමයෙක්ක් දැම්මේ නැහැ. හැබැයි ගාල මහින්ද විද්‍යාලේ ළමයි 4-5 දාගත්තා. එයින් මේ ඔබතුමා කල්පනා කරලා ඉවර කරා. වේටින් ලිස්ට් එකේ දියා ගන්න නෙවෙයි. ඒ ළමයාට සාධාරණයක් ඉස්ස කරා. හරි හරි සමහරු හරි දුවපත්තුමා අපි දැන් මේ කමිටු හැටියට මේ කමිටු හැටියට පරිශුද්ධමයි අස්සනේ අපි ඔබතුමාට අනුමත දෙන්න කියලා මම උත්තර ගන්නවා. මේ විද්‍යාලපතිතුමිය ඔතනේ මෙතන උපදෙස් දෙන්න එන්න එපා හොඳයි. ඔව් ඔබතුමිය ගැනත් අපි දන්නවා. මෙතන මේ අරුණාගල්ල මේ අපි අඳේ ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. ඔබතුමියට පැහැදිලිව කියන්න ඕනේ ඒක. දැන් මෙතන ඔය පොඩි කාලත්තර ඔබතුමා ඊර යන්න වෙන්නේ නැහැ. තේරුණායි? ඒක තේරුම් ගන්න ඕනේ. මොකට යාව හෙට යන්නේ? ඔබතුමා නිමදේ ඔබතුමා ළමයා ගන්න ඕන. නැත්නම් ඔය ඔක්කොම අපි පාර්ලිමේන්තුව කතා කරනවා අපි නම් විස්තර තියෙනවා.
කරුණාකර ඔබතුමා වෙන අනවශ්‍ය දේවල් කරන්න ඇස් දෙන්න එපා. අපි දන්න හැමෝගෙම කෙරුවාව මොකද්ද කියන එක. ඉතින් ඕවට ඇස් දෙන්න එපා. නැ මේ ඔබතුමිය කියන්නකෝ ප්‍රතිපල. නැ මෙතන එකක් කතා ඔබතුමිය විදුහල්පත් තුමාලා තව එකක් කිව්වා. මම බලාගෙන හිටියේ කරන්නේ මොකද්ද කියන්නේ. ගරු එතන 61 වෙනි ශිෂ්‍ය විභාගයේ සමත් වෙනවා කියනවා.